අපි ගැන ඊතන එකම රීලෝඩ් එක. අදම 749ක් රීලෝඩ් කරන්න. මේ විදිහට බලන් යනකොට අපි කනිත්‍ය සංස්ථාව ආනයනය කරනවා, බෙදා හරිනවා, ඒකටත් අවශ්‍ය මුදල් යට කරනවා. අර පොම්ප කරුගේ වැඩේ විතරයි කනිත්‍ය සංස්ථාව දැන් කරන්නේ නැත්තේ. අනිත් සියලුම දේ කනිත්‍ය සංස්ථාව කරනවා. මොද බෙදා හැරීමේ වියදම් පවා කනිත්‍ය සංස්ථාව දරන්නේ. රුපියල් මිලියන 4500ක් 5000ක් මාසෙකට දරන්නේ බෙදා හැරීමේ වියදම් පවා කනිත්‍ය සංස්ථාව. එනිසා කනිත්‍ය සංස්ථාව සියල්ල කරනවා එක්කම මම නොකරන එකක් කියන්න. තෙල් පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව ඔබතුමාලා හොයන්නේ. මහජන උපයෝගිතා කොමිසමට සිද්ධ වෙලා තියෙනවා පිරුම්හලෙන් පිරුම්හලට ගිහිල්ලා සාම්පල් අරගෙන පරීක්ෂා කරන්න. ඊට පස්සේ ඕන් ජනතාවට කියනවා තෙල් පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් පැමිණිලි ඉදිරිපත් කරන්න කියලා. පැමිණිලි තියෙන නිසා වෙන්න ඇති නේ සාම්පල් අරගෙන පරීක්ෂා කරන්නේ. දැන් ඒ කියන්නේ ඔබතුමාලගේ යුතුයකම ඉෂ්ට වෙලා නැහැ. නෑ සංක අපි හැමදාමත් පරීක්ෂණ කටයුතු කරනවා. ඒක බවුසර් එකක් සාමාන්‍යයෙන් අපේ තියෙන පර්යන්ත වලින් පිටත් වීමේදී ඒ බවුසර් එකට ඉන්ධන අපි නිකුත් කරන්න පෙර පරීක්ෂණයක් කරනවා. ඒ ඉන්ධන බවුසරය පිරවුම් හලට ගිහිල්ලා පිරවුම් හලෙන් ඉන්ධන ටික ටැංකි වලට දබා ගන්න ඉස්සෙල්ලා පරීක්ෂණයක් කරනවා. ඒ වගේම ඒට අමතරව ඔබ දකින්නවාදී සමහරලාට පිරවුම් හල පණිට්ටුවක් තියෙනවා. ඒ පණිට්ටුව තියෙන්නේ පිරවුම් හල වල තියෙන ටැංකි වලින් සාම්පල් එකක් අරගෙන ඒ සාම්පල් එක තියාගන්න ඕන කාර්යාලය ඇතුලේ. ඒ සාම්පල් පරීක්ෂාව ලක් වෙනවා. ලක් නොවෙනව නෙවෙයි. නමුත් අපි දන්නවා බොහෝ වෙලාවට පැමිණිලි ලැබෙනවා. ඒ ලැබෙන පැමිණිලි ඔස්සේ ගිහිල්ලත් අපි පරීක්ෂණ කටයුතු කරනවා. පරීක්ෂණ නොකර ඉඳලා නැහැ. ඒ නිසා මහජන උපයෝගිතා කොමිසමත් පරීක්ෂණ කරන එක හොඳයි. ඒ පරීක්ෂණ කරලා ඔවුන්ගෙත් යම් වගකීමක් තියෙනවනේ. නියාමන ආයතනයක් හැටියට. නියාමන ආයතනයක් හැටියට ඔවුනුත් ඒ වගකීම කරන එක හොඳයි. පරීක්ෂණ දෙක තුනක් කරන එක හොඳයි. නමුත් කනිත්‍ය සංස්ථාව හැටියටත් දිගින් දිගටම ඒ පරීක්ෂණ කටයුතු කරනවා. ඒ ක්‍රමයක් තියෙනවා කරන. ඒ ක්‍රමවේදය අනුව තමයි කනිත්‍ය සංස්ථාව මෙතෙක් කල් කටයුතු කරලා තියෙන්නේ. පරීක්ෂණ නොකර ඉඳලා නැහැ. හැම ඉන්ධන බවුසරයක්ම පරීක්ෂණ ලක් වෙනවා.